आय भुवन दुए पुते अद अभी सूदानम विलातीने रंगभूमि पिलिबंद ओब दैनुवत् करन्न रंगभूमियक् कियन्ने मुखक् दि किला अभी दैनगन्न ओने मे रंगभूमि अदय्यापिकक् नेवे दुए पुते नाट्य कलावे आरंभे कोतनद एतन तमयि मे रंगभूमिये विकाशे सिद्ध वेला तियेन्ने गोत्रिक जनतावगे पुद पूजा आगमिक अदहिनि मत तमयि मे रंगभूमिय पदनम वेला तियेन्ने एतकोट एदा गोत्रिक जनताव दडयम् करगेन एन्न गिहिल्ला तमंगे दड़यम करगत आकारे अर गिनी मेले अग्गाल ए सता पिच्चेन तुरु रांगने निरूपने करा मेन्न मितन तमाई रंगभूमि आरंभय सिद्ध वेन्ने एतकोट अपि रंगभूमि अक्कियन्ने मुकक्द कियला किव्वोत् रंगभूमि अक्कियन्ने नाट्यक रंग दक्वन ओनेम स्थानयक रंगभूमियक लेस एतकोट दुवे पुते रंगभूमियक कियला कियन्ने अपि नाट्यक रंग दक्वन ओनेम स्थानयक एतकोट मे रंगभूमिये विकाशय पिलिबंदव अपि कथा करमु रंगभूमिये मुलिन्म एतुने गिनी मेले मूल करगेन मे गिनी मेले वटा गोत्रिक जनताव विविध रंगनयन इदिरिपत् करा एतकोट देवनी रंगभूमिये विदियट अपि सलकन्ने पूजा भूमिय मे पूजा भूमिये पवत्तुवे बौद्ध पूजा कर्म ईलंगट पुते रंगभूमिये विकाशय ईलंग अवस्थाव तमयि याग भूमिय याग भूमिय तुलदी पवत्तुवे शांति कर्म ईलंग रंगभूमिय तमयि कमत कमत तुलदी रंग दक्वे सोकरी गैमी नाटकय ईट पछि तानायम पोलहेवत सबे किन रंगभूमिय तुल कोलम नाट्य रंग दक्वा ईट पछि खरलिय किन रंगभूमिय तुल नाडगम नाट्य संप्रदाय रंग दक्वा ईट पछि पुते नूतन रंगभूमिय हेवत प्रोसीनियम रंगभूमिय रंग दक्वे नूर्ति नाट्य सिट मे दक्वा सियलूम नाट्य रंग दक्वान्ने मेन्न मे प्रोसीनियम हेवत नूतन रंगभूमिय තුලයි ඊළඟට දුවේ පුතේ අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ රංග භූමියට නැත්තම් වේදිකාවට කියන වෙනත් නම් පිළිබඳව රංග පීඨය කරලිය රංග මණ්ඩල වේදිකාව කියන නම් වලින් තමයි රංග භූමිය හඳුන්වන්නේ ඊට පස්සේ පුතේ මේ රංග භූමිය අපි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා වෙන් කරනවා පළවෙනි එක තමයි එලිමහන් රංග භූමිය දෙවෙනි එක තමයි ගෘහස්ත රංග භූමිය එතකොට එලිමහන් රංග භූමිය යටතේ තීරයේ දිස් වෙනවා ගිනිමැල භූමිය पूजा भूमिय याग भूमिय खमत तानायम पोलहेवत सभय रीक वेदिकाव एवगेम एदिरिवीर सरच्चंद्र एलिमहान रंगपीठय दं पुते वालट तिरे दिस्वेनवा दिसेन गिनिमेल भूमिय पूजा भूमिय याग भूमिय खमत तानायम पोलहेवत सभय रीक वेदिकाव एदिरिवीर सरच्चंद्र एलिमहान रंगपीठय अपि एलिमहान रंगभूमि विदित සලකනවා ඊට පස්සේ පුතේ ගෘහස්ත රංග භූමිය විදිහට දක්වලා තියෙනවා ප්‍රොසීනියම් මේ ප්‍රොසීනියම් වේදිකාව තව නම් කීපයක් භාවිතා කරනවා ඇරීනා පින්තුරු රාමු වේදිකාව මේ සියල්ල කියන්නේ මේ ප්‍රොසීනියම් වේදිකාවට එතකොට දුවේ පුතේ අපි සංස්කෘත වේදිකා සංස්කෘත නාට්‍ය සඳහා භාවිතා කරනවා ග්ලොබ් වේදිකාව භාවිතා කරන ශේෂ්පිය නාට්‍ය සඳහා එතකොට නෝකබුග කියන වේදිකාවන් අපි ජපන් නාට්‍ය සඳහා භාවිතා කරනවා එතකොට අපි ඒව ගෘහස්ත වේදිකාවන් විදිහට සලකනවා අපිට සාමාන්‍ය විභාගයේදී එලිමහන් රංගභූමි හා ගෘහස්ත රංගභූමි නම් කරන්න තිබුණොත් මේ ආකාරයට තමයි අපි නම් කරන්නේ ඊට අමතරව අපේ ලංකාවේ තියෙනවා පුතේ ප්‍රමුඛ ලංකාවේ සුප්‍රකට වේදිකාවන් කීපයක් ඒවා තමයි අපි ටවර් රංගහල එල්පිස්ටන් රංගහල ලුම්බිනි රංගහල නෙළුම් පොකුණ කියන්නේ දැනට ලංකාවේ භාවිතා කරන සුප්‍රකට රංගශාලා ඒත් එක්කම පුතේ රංගශාලාවල විවිධ හැඩ තියෙනවා මේ වෘත්තාකාර වේදිකා සහ අර්ධකවාකාර වේදිකා කියලා කොටස් දෙකක් තියෙනවා මේ වෘත්තාකාර වේදිකා තමයි කෝලම් උදාහරණයක් විදිහට තමයි කෝලම් සොකරි වැනි නාට්‍ය රංග දක්වන්නේ මේ වෘත්තාකාර වේදිකාවල මේ වගේ වටේට ඉඳලා ප්‍රේක්ෂකයාට නාට්‍ය බැලීමේ අවකාශය තියෙනවා දෙවෙනි එක තමයි අර්ධකවාකාර වේදිකාව මේක කරලිය කරලිය කියන්නේ අපි නාඩගම් රංග දක්වපු ස්ථානය මේක තුන් පැත්තකින් ඉඳලා තමයි දුවේ පුතේ අපිට නාට්‍ය නැරඹීමේ හැකියාව තියෙන්නේ ඊළඟට පුතේ තිරේ දිස් වෙන ඔයාලට රංග භූමියක ලක්ෂණ සමතලා බිමක් වෙන්න ඕනි සමතලා බිමක් වෙන්න ඕනි කියන්නේ පුතේ රංගනය සඳහා ඒක පහසු වෙන්න ඕනි මේ භූමිය කන්දක් උඩ අපි රංගශාලාවක් හැදුවොත් අපිට පසුදල් නිර්මාණ සහ නළු නිලයන් ස්ථානගත කිරීමේදී ආලෝකය පතිත කරවීමේදී විවිධ දුෂ්කරතාවයන් මුහුණ දෙන්න සිද්ධ වෙනවා ඒ නිසා තමයි අපි සමතලා භූමියක් රංග භූමියක් ලෙස අපි භාවිතා කරන්නේ දෙවනි කරුණ තමයි රංග පෑමට ප්‍රමාණවත් අවකාශයක් තියෙන්න ඕනි අවකාශයක් කියන්නේ ඉඩකඩ අපිට රංගශාලාවක් සකස් කිරීමේදී පොඩි ඉඩක අපිට රංගනයේ නිසියාකාරව නිරත වෙන්න බෑ ඒ නිසා අවකාශයේ ප්‍රමාණවත් ලෙස සකස් කරගන්න ඕනි
තුන්වෙනි කර්ණ තමයි තුන්වෙනි කර්ණ තමයි ප්‍රේක්ෂක පිරිසකට පහසුවෙන් නැරඹිය හැකි වෙනසේ පිහිටා තියෙන්න ඕනි. ඒ කියන්නේ වේදිකාව ප්‍රේක්ෂකයන් සිටිනාට වඩා මඳක් උස්ව තිබුණොත් තමයි අපිට නැරඹීමේ පහසුව තියෙන්නේ. ඊළඟ ලක්ෂණය තමයි රංගන ශිල්පීන්ට අවශ්‍ය අවම පහසුකම් වලින්වත් මේ රංග භූමිය සමන්විත වෙන්න ඕනි. මේ නළු නිලියන් බෙහෙස වෙලා තමයි මේ රංගන කාර්යවල යෙදෙන්නේ. එතකොට යාලට යම් කිසි පහසුකම් තිබුණේ නැත්නම් අපිට ඊ රංගනය සඳහා අපහසුතාවයන් වලට භාජනය වෙන්න සිද්ධ වෙනවා. ඒකෙනින්ද නනු නිලියන්ට නැත්නම් රංගන ශිල්පීන්ට අවශ්‍ය අවම පහසුකම්වත් තියෙන්න ඕනි මේ රංග භූමිය තුල. මෙන්න මේ කරුණු අපිට විභාගයේදී ලැබීමට ඉඩකඩ වැඩි නිසා මේ රංග භූමියක ලක්ෂණ කෙරේ අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. මේත් එක්කම අපි තවත් අවධානය වැඩිම යොදන්න ඕනි. අපි මේ නූතන රංග භූමිය මනක්කල්පිත බෙදීමකට භාජනය කරනවා. එතකොට මේ මනක්කල්පිත බෙදීමත් මෙන්න මේ තිරේ මම දැන් ප්‍රදර්ශනය කරලා තියෙනවා. බලන්න පුතේ මේක අපි හරි හතරැස්සට ඇඳලා නැහැ. ඇයි ඒ? එහෙම ඇඳොත් අපිට වේදිකාවේ ගැඹුර පෙන්වන්න බැරි වෙනවා. ඒ නිසා හැම තිස්සෙම අපි මෙන්න මේ හැඩයට තමයි රංග භූමියක් ඇඳගන්න ඕනි මනක්කල්පිත බෙදීම නම් කරන්න තිබුණොත්. එතකොට ඒක හරියට ඇඳගෙන මෙන්න මේ රංග භූමිය කොටස් 9කට බෙදෙනවා. එතකොට පුතේ අපි ඒක ඇඳගෙන මේ කොටස් 9 වෙන් කරගෙන මුලින්ම අපි හොඳ සිහි කල්පනාවෙන් කරන්න ඕනි උඩු ඉහළ සහ යටි පහළ කියලා නම් කරන්න ඕනි. නම් කරලා ඊට පස්සේ හැම තිස්සෙම තමන්ගේ දකුණු අත පැත්ත වම් අත පැත්ත ලෙසත් තමන්ගේ වම් පැත්ත දකුණු අත ලෙසත් තමයි හැම තිස්සෙම අපි සටහන් කරගන්න ඕනේ. මෙන්න මේ කොටස් හතර නම් කරගත්තාම අපිට බොහොම ලේසි ඉතිරි කොටස් ටික නම් කරගන්න. ඊට පස්සේ ඔයාලා ඒ කොටස් හතර නම් කරලා මැද මැද නම් කරගන්න ඕනි. මොකද වේදිකාවේ හරි මැද තමයි අපි ඔය මැද මැද කියලා නම් කරලා තියෙන්නේ. ඊට පස්සේ අපිට ලේසි උඩු ඉහළ දකුණ මැද දකුණ යටි පහළ දකුණ උඩු ඉහළ මැද 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 යටි පහළ මැද උඩු ඉහළ වම මැද වම යටි පහළ වම ලෙස නම් කරගන්න. එතකොට හොඳටම කල්පනා කරන්න ඕනේ අපි මේ විදිහටම මේක අපි නැවත විභාගයේදී සටහන් කරන්න. බැරි වෙලාවත් අපිට වම දකුණ මාරු වුණොත් වෙන්නේ අපිට ලැබෙන ලකුණු වලින් යම් කිසි ප්‍රමාණයක් අඩු වෙනවා. එහෙමත් නැත්නම් අපිට ලකුණු නැත්තටම නැති වෙනවා. ඒ නිසා හරියටම මේ සැලැස්ම දරුවෝ ඉගෙන ගත යුතුයි. මේ කෙරේ වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනි සියලු දෙනාම. එතකොට පුතේ මේ වේදිකාවේ පහසුව සඳහා මේ බෙදීමේ පහසුව සඳහා තව දුරටත් මම ওই ලකුණු කරලා තියෙනවා පුතේ A B C කියලා ත්‍රිකෝණාකාර ප්‍රදේශයක්. මෙන්න මේ ප්‍රදේශයේ තමයි අපි වැඩි වශයෙන්ම භාවිතා කරන්නේ රංගනයේ සඳහා. අපි ප්‍රබල ගැටුම් අවස්ථාවන් නිරූපණය කරන්න, ප්‍රබල නාට්‍යෝචිත අවස්ථාවන් නිරූපණය කරන්න ඔන්න ඔය ත්‍රිකෝණයේ ඇතුළේ කොටස තමයි අපි වැඩියෙන් භාවිතා කරන්නේ. එතනින් දෙපැත්තේ තියෙනව අපි බොහෝ දුරට භාවිතා කරන්නේ පසුතල නිර්මාණ සකස් කර ගැනීම සඳහා. එතකොට දුවේ පුතේ අපිට විභාගයකදී ඇහුවොත් එහෙම වැඩිම රංගනය සඳහා වේදිකාවේ භාවිතා කරන කොටස මොකක්ද කියලා ඇහුවොත් අපිට මෙන්න මේ විදියට ඇඳලා ABCD ලෙස නම් කරලා අපිට මේ කොටස වඩාත් හොඳින් පැහැදිලි කිරීමේ අවස්ථාව තියෙනවා. එතකොට පුතේ මෙන්න මේ රංග භූමිය මනක්කල්පිත බෙදීමත් එක්ක රංග භූමිය අපි භාවිතා කිරීමේදී සැලකිලිමත් විය යුතු කරුණු රාශියක් තියෙනවා. මෙන්න මේ කරුණු ටික මම දැන් ඔයාලට තිරේ පෙන්වනවා. ඔයාලා මේ කරුණු කෙරේ පුතේ වැඩි අවධානයක් යොමු කරන්න ඕනි. මොකද විභාගයේදී අපිට තුන්වෙනි කොටස විදිහට බොහෝ වේලාවට යොදලා තියෙන්නේ මෙන්න මේ රංග භූමිය භාවිතයේදී සැලකිලිමත් විය යුතු කරුණු නැත්නම් රංග භූමියක විශේෂ ලක්ෂණ කියන ඒවා තමයි යොදලා තියෙන්නේ. එතකොට පළවෙනි කරුණ තියෙනවා පුතේ පින්තූරු රාම වේදිකාවේ මනක්කල්පිත බෙදීම දැනගන්න ඕනි. කවුද එතකොට මේ මනක්කල්පිත බෙදීම දැනගන්න ඕනි? ශිල්පීන් අධ්‍යක්ෂකවරයා නලු නිලියන් පසුතල නිර්මාණ ශිල්පීන් ආලෝකකරණ ශිල්පීන් කියන මේ සියලු දෙනාම මේ මනක්කල්පිත බෙදීම මනාව අවබෝධ කරගෙන යන්න ඕනි. මෙතෙන්ට තව එකතු කරන්න පුළුවන් අපේ රංගභූමි පාලකත් දැනගන්න ඕනි මේ බෙදීම කොහොමද සිද්ධ කරලා තියෙන්නේ කියලා අවබෝධයක් තියෙන්න ඕනි. එතකොට නලු නිලියන්
තමන් වේදිකාවට ඇවිල්ලා එතකොට ආලෝක කරන ශිල්පීන් දැනගන්න ඕනේ විශේෂයෙන් තමන්ගේ ආලෝකේ පතිත කළ යුතු ස්ථාන නළු නිළියන් කොතනද ස්ථානගත වෙන්නේ නළු නිළියන් කොතනද ඇතුල් වෙන්නේ කියන පිළිබඳව අවබෝධයත් එක්ක තමයි ඒ ආලෝක කරන ශිල්පීන් ස්ථානගත කරන්න ඕනේ ආලෝක. ඒ වගේම පසුතල නිර්මාණ ශිල්පීනුත් මේ මනක්කල්පිත බෙදීමට අනුව තමයි තමන්ගේ පසුතලය සකස් කරගත යුත්තේ. ඒකට දෙවෙනි කරුණ විදිහට සලකන්න පුළුවන් රංග භූමියක් මත රංගන ශිල්පීන් ස්ථානගත කිරීමට. එතකොට රංග භූමියක රංග ශිල්පීන් ස්ථානගත වීමේදී ඔවුන්ට හිමි තැන පිළිබඳ අවබෝධයක් තිබිය යුතුයි. රංගන ශිල්පීන් කුමන ස්ථානයේ ස්ථානගත විය යුතුද කියන පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනි. තමන් වේදිකාවේ කොයි දෙසින්ද ඇතුල් වෙන්නේ, කොයි දෙසින්ද පිට වෙන්නේ කියන පිළිබඳව මේ මනක්කල්පිත බෙදීමට අනුව අවබෝධයක් තියෙන්න ඕනි. ඒ වගේම මේ රංග භූමියේ භාවිතයේදී සැලකිලිමත් යුතු ඊළඟ කරුණ තමයි රංග භූමියේ සමබරතාවයේ රැක ගැනීම. ඒ තියෙන අවකාශය එහෙම නැත්නම් ඉඩ කොහොමද සමබර කරගෙන මේ නළු කාර්ය සිද්ධ කරන්නේ කියලා දැනගත යුතුයි. ඊළඟ කරුණ තමයි දුවේ පුතේ රංග භූමියට ප්‍රවේශ වීමට හා පිටවීමට ඇති ස්ථාන දැනගන්න ඕනි. දැන් අපි සිංහබාහු, මනමේ, විකෘති, දික්තල කාලගෝල මේ හැම නාට්‍යයක්ම ගත්තොත් පුතේ බලන්න දික්තල කාලගෝල නාට්‍ය උදාහරණයක් විදිහට ගත්තොත් කාලගෝල හැම වෙලාවෙම ඇතුල් වෙන්නේ වේදිකාවේ එක පැත්තකින්. ඒ වගේම දික්තලා, දික්පිටියා ඇතුළු චරිත පිට වෙන්නේ වේදිකාවේ අනිත් පැත්තෙන්. එතකොට හැම නාට්‍ය ජවනිකාවකදීම නැත්නම් හැම නාට්‍යයක් රඟ දක්වනකොටම තමන් වේදිකාවට පිට වූහා ඇතුල් වෙච්චි ස්ථාන පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනි. එහෙම නැතුනොත් අපි ආලෝක කරන ශිල්පීන් උඩු ඉහළ දකුණු පැත්තෙන් ආලෝකේ පතිත කරොත් වේදිකාව නළුවෙකුට පිවිසෙන්න බැරි වෙලාවත් හෝ නළුවා හෝ නිළිය උඩු ඉහළ වමෙන් වේදිකාවට ඇතුල් වුණොත් මොකද වෙන්නේ? අතන ආලෝකේ සපේලා තියෙනවා. මෙයා නළුවා හෝ නිළිය අඳුරේම වේදිකාවට ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. මෙන්න මේ නිසා තමයි නළු නිළියන් ආලෝක කරන ශිල්පීන් ඇතුළු මං ඉහත සඳහන් කළ සියලුම ශිල්පීන් මේ රංග භූමියේ භාවිතයේදී සැලකිලිමත් වෙන්න ඕනි කියලා කියන්නේ. ඊළඟ කරුණ තමයි රංග භූමියක ඇතුළත යොද ඇති පැති තිර පිළිබඳ අවබෝධයක් තියෙන්න ඕනි. මේකත් මම ඉහත සඳහන් කරපු සියලුම ශිල්පීන්ට අදාළ වෙනවා. ඊළඟ කරුණ තමයි රංගාලෝකය ප්‍රධාන වශයෙන් පතිත වන ස්ථාන පිළිබඳව නළු නිළියන් පසුතල නිර්මාණ ශිල්පීන් ආලෝක කරන ශිල්පීන් වේදිකා පරිපාලක ඇතුළු සියලුම දෙනා මනාව දැනගෙන ඉන්න ඕනි. එතකොට අපි අර මනක්කල්පිත බෙදීම කරේ පුතේ නිකන් නෙවෙයි, මෙන්න මේක භාවිතා කරන ආකාරය අපිට ප්‍රායෝගිකව දැනගත යුතු නිසා. එතකොට පුතේ අපේ ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ අපිට යම්කිසි රංග භූමි පිළිබඳ ප්‍රශ්නයක් ලැබුණොත් ඒකේ තුන්වෙනි කොටසේදී අපි මේ රංග භූමි භාවිතය පිළිබඳ කරුණු පැහැදිලි කිරීමේදී මේ කරුණු ටික අපි පිළිවෙලින් පහලට ලියා දැක්විය යුතුයි. ඒ කියන්නේ මේකේ තියෙන අනුපිළිවෙලට නෙවෙයි, කරුණු දෙකක්ද තුනක්ද හතරක්ද විභාගයේදී ඉල්ලලා තියෙන කරුණු ටික ලියලා ඊට පස්සේ මේ එකින් එක කරුණ පැහැදිලි කිරීමක් සිද්ධ කළ යුතු වෙනවා. එවිට තමයි අපි ලියන පිළිතුරේ සාර්ථකත්වය රැඳී පවතින්නේ. එතකොට පුතේ ඔයාලගේ වැඩිදුර අධ්‍යයනය සඳහා මම දාලා තියෙනවා රංග භූමිවල රූප සටහන් කීපයක්. ඔය මුලින්ම තීරයේ දිස්වෙන්නේ එලිමහන් රංගපීඨ කීපයක්. මුලින්ම තියෙනවා යාග භූමිය, ඊට පස්සේ කෝලම් රංග දක්වපු තානායම් පොළහේවත් සබය, ඊළඟට තියෙනවා සොකරි නාට්‍ය රංග දක්වපු කමත, ඊළඟට තියෙන නාඩගම් මංකෝ අර්ධකවාකාරයි කියලා ඒ අර්ධකවාකාර රංග භූමියේ තියෙන සබය, ඊළඟට අපි කවුරුත් දන්න. එතකොට පුතේ අපි කවුරුත් දන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පිහිටලා තියෙන එදිරිවිද සරච්චන්ද්‍ර එලිමහන් රංගශාලාව සටහන් කරලා තියෙනවා. මීට අමතරව ලංකාවේ වේදිකාවන් අමතරව එලිමහන් රංග භූමියක් ලෙස බොහොමත් ප්‍රසිද්ධ ග්‍රීක රංග භූමිය ඔබගේ දැනගැනීම සඳහා ප්‍රදර්ශනය කරලා තියෙනවා. ඊට පස්සේ ගෘහස්ථ රංග භූමි ටික සඳහන් කරලා තියෙනවා. ඔය පළවෙනියටම දිස් වෙන්නේ පුතේ ග්ලොප් රංග භූමිය, ඊළඟට කබුකි රංග භූමිය, ඊළඟට දිස් වෙනවා
ක්‍රොසීනියම් වේදිකාව ඊළඟට ඊටසේ ගෘහස්ත රංග භූමිය විදිහට පළවෙනි තියෙනවා ග්ලොබ් රංග භූමිය ඊළඟට ජපන් නාට්‍යයේ නෝ නාට්‍ය රංග දක්වන වේදිකාව තියෙනවා ඊට පස්සේ ක්‍රොසීනියම් වේදිකාව තියෙනවා මේවා අපි ගෘහස්ත රංග භූමිය විදිහට සලකනවා ඊට අමතරව ලංකාවේ සුප්‍රකට ගෘහස්ත රංග ශාලා ලෙස තමයි එල්පීස්ටන් රංගහල සහ නෙළුම් පොකුණ වැඩිදුර අධ්‍යයනය සඳහා ප්‍රදර්ශනය කරලා තියෙනවා එතකොට දුවේ පුතේ රංග භූමිය පිළිබඳ යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඔයාලට මම මේ ළඟට ඇගීමක් ලැබලා දීලා තියෙනවා. මෙන්න මේ ඇගීම ඔබලාට ලැබලා දෙනවා සුවන් අධ්‍යයනය සඳහා පොතක්. මෙන්න මේ පොත අධ්‍යයනය කරලා මෙන්න මේ ඇගීම සම්පූර්ණ කරගන්න සියලුම දරුවන් වග බලා ගන්න ඕනි. එතකොට දුවේ පුතේ රංගභූම පිළිබඳව යම් කිසි අවබෝධයක් ලැබෙන්න ඇති කියලා මම හිතනවා. මේ පාඩම අවසානයේ ඇගීමක් ලැබලා දීලා තියෙනවා ඔබගේ සුවන් අධ්‍යයනය සඳහා මේ ඇගීම කිරීමට සුවන් අධ්‍යයනයේ පොතක් ඔබට ඉදිරියේදී ලබා දීමට කටයුතු යොදලා තියෙනවා. එතකොට දුවේ පුතේ රංගභූම පිළිබඳව යම්කිසි අවබෝධයක් ඔබට ලැබෙන්න ඇති කියලා මම හිතනවා. ඔබට ලැබෙන්න තියෙන සුවන් අධ්‍යයන පොත උපකාරී කරගෙන මිතිරේ දිස්වන ඇගීමට පිළිතුරු සැපයීමට උත්සාහ කරන්න. එහෙනම් දුවේ පුතේ අපි නැවත දවසක හමු වෙමු. ආයුබෝවන්.